අයිබෝවන් කලින් ප්‍රවෘත්තියේ වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල ප්‍රථමයෙන් පුවත් සිරස්තල හැකි ඉක්මනින් එන්නත් කරණයට යොමු වන්න සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලයි ඉදිරියේදී බූස්ටර් එන්නත් ජංගම සේවා මගින් විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඍජුවම IOCN මිලදී ගැනීමට තීරණයක්. පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමටත් සූදානම්. ඇමති ගාමිණී ලොකුගේ කියයි. දුරදිග නොබලන බලශක්ති ඇමති තවදුරටත් තියාගත්තොත් කුක්කගෙන් මැක්කගෙන් හැමෝගෙන්ම බැනුම් අහන්න වෙයි. ආනන්දපාලිත කියයි. සහල් ගෙන්වීමේදී අත යට ගනුදෙනු. මාෆියාවට සම්බන්ධ අය එකිනෙකාගේ පිට කහ ගන්නවා. නාමල් කරුණරත්න කියයි. ඉදිරි යලකන්නේදී කෘෂිකර්මාන්තයට දිය යුතු උපරිම දායකත්වය දෙනවා යුද හමුදාපති පවසයි. එළවලු මිල පහලට ගොවීන්ට යලිත් ප්‍රශ්නයක්. අනුරගේ මෝටර රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට. ශ්‍රී ලංකාව යලිත් ජාත්‍යන්තර දූෂණ දර්ශකයක ඉදිරියට. ප්‍රථමයෙන් දේශීය පුවත් අද පස්වරුවේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1056 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. අද දිනේ තුල මෙරටින් කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 1056ක්. මෙලෙස දහස ඉක්මවා කොවිඩ් ආසාදිතයින් මෙරටින් වාර්තා වුනේ සෙව් මාසකට පසුව වීම විශේෂත්වයක්. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 610103ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. යලිත රට තුල කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. හැකි සෑම විටම Tamanගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම සෑම සියලු දෙනා කෙම වගකීම හැකි සෑම විටම මුව ආවරණයක් පැලඳීම පුත්කල දුරස්ත භාවය මීටර් දෙකක්වත් පවත්වා ගැනීම වැදගත් හැකිතක් අනවශ්‍ය සංචරණය සීමා කරන්න දැන් පිරිසුදු කිරීම විෂපීචනාශක දීරයක් භාවිතා කිරීම වැදගත් බව සිහිය තබාගත යුතුයි කොවිඩ් වර්ධන එන්නත්කරණයට ඔබ තවමත් යොමු වී නැත්නම් හැකි ඉක්මනින් එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න එසේම මිත්‍යා මතවලට රැවටෙන්නේ නැතිව බූස්ටර් එන්නත ලබා ගැනීමත් ඔබ සතු වගකීමක් ओमिक्रॉन हुना कोई दासा दित्यन वी में है किया वक्त बिना बेबीन मैं वन ते किसी दू बूस्टर इन्नता क्लबागे नी मट क्रिया नोकर पु अपगे आदरणीय जनता वी इनला सिटी नो बह की इकमनिंग बूस्टर इन्नत लबागे नी मट क्रिया करान इधरी सातीय देखा तुलदी मैं आकारिं जंगमा आकारिं पवा इन्नत क्री मट अपि बलापुरुत्व එන්න දෙකක් ගත්තට පස්සේ මාස ගානක් යනකොට අපේ ප්‍රතිශක්තිකරණය අඩු වීගෙන යනවා. ඒක වැඩි කරන්න තමයි අපි මේ බූස්ට් එන්නත ලබා දෙන්නේ. මේ රජයෙන් අපි ගෙනල්ලා දෙන මේ නොමිලේ ලබා දෙන බූස්ට් එන්නත ළඟම තියෙන එන්නත් කරන මධ්‍යස්ථානයට හෝ නැත්නම් ළඟම තියෙන රෝහලට ගිහිල්ලා ලබා ගන්න. මේ සඳහා මිත්‍යා මත එක එක දුර්මත ප්‍රචාරය කරනවා. නමුත් මේ 22කට රැවටෙන්න එපා. 15ක 20ක විතර රෝගීන් වැඩිවීමක් දකින්නවා. අපි සතියක් තුල ගත්තම් දැන් පහුගිය සතියට වඩා මේ සතියේ 15ක් 20ක් වැඩි වෙලා තියෙනවා. මරණ සංඛ්‍යාවත් 5ක් 6ක් විතර වැඩි වෙලා තියෙනවා. අපේ රටේ ওই අලුතින් වාර්තා වෙන රෝගීන් ඔමික්‍රෝන් රෝගීන් කියලා දුබතුමා කියන්නේ. බොහෝ වෙලාවට දැන් ලෝකයේ හැමතැනම කියන්නේ ප්‍රබල ප්‍රභේදය හැටියට තියෙන්නේ දැන් ඔමික්‍රෝන් ප්‍රභේදයනේ. දැන් ඊයේත් අපිට 82ක් වාර්තා වුණා. ව්‍යාප්තිය නවත්ත ගන්න වෙනවා. මේ ව්‍යාප්තිය නවත්ත ගන්න අපි කරන්න පුළුවන් කාර්ය තියෙනවනේ ටිකක් ප්‍රධාන දේ තමයි තමන් පරිස්සම් වෙන එකේ සරුවම බූස්ටර් මාත්‍රාව ගැන ඇයි සමාජයේ විවිධ කතිකාව ඇති වුනේ අපි එන්නත් කරන්නේ ප්‍රතිලාභ තමයි ජාතියක් විතර මේ විඳින්නේ මේ වගේ වාර්තා වෙන රෝගීන් ගත්තත් අතිබහුතරයක් මේ සුළු රෝගී තත්ත්ව තියෙනවා කියන්නේ රෝහල් ගත වීමකත් අවශ්‍ය නැති තත්ත්වයක් තියෙනවා ඉතින් මේ ඔක්කොම මේ එන්නත් කරන්නේ ප්‍රතිලාභ තමයි මේ භුක්ති විඳින්නේ මේ හැම කෙනෙක්ම බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඒ ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමට ගෙනාවොත් මේ ළඟා කර තියෙන මේ පාලන වෙච්ච හොඳ තත්ත්වය මරණ අඩු තත්ත්වය මේ වගේ අවම මට්ටමක පවත්වාගෙන හොඳ තත්ත්වයක් කරගන්න පුළුවන් දැන් ඔය කියන විතර අතුරු ආබාධ නම් පහුගිය කාලේ රෝහල් කොවිඩ් ලෙඩ්ඩුන්ගෙන් නෙමෙයි පිරෙන්න ඕනේ මේ එන්නතෙන් පස්සේ අතුරු ආබාධ ඇති. එහෙම කිසිම තැනක වාර්තා වීමක් නැහැ. ඉතින් අනිත් එක තමයි සුළු අතුරු ආබාධ ඇති වෙන එක එන්නතක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ විද්ද තැන පේ වේදනාව එන එක, ඇඟපතර ඉදෙන එක, උනේ එන එක. ඒක ගැන අපි සතුටු වෙන්න ඕනේ. මොකද ඒ කියන්නේ මම ගත්ත එන්නත හරිම ක්‍රියාශීලී. ඒ කියන්නේ ඊටම හොඳ මට්ටමේ තියෙන මේ ප්‍රමිතිය හරි එන්නත හරි විදියට මගේ ශරීරයට ලැබිලා තියෙනවා. දැන් බූස්ට් එන්නත අරගෙන සති දෙකක් ගියාට පස්සේ තමයි අපි නියම විදිහට එන්නත් කරන්නේ කරායි කියලා පිළිගන්නේ. ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ පොදු ස්ථාන වලට යනවනම් සම්පූර්ණ එන්නත්කරණය කරලා තියෙන්න ඕන පිට කාලයක් අවශ්‍ය වෙනවා මේකට යම් කිසි තාක්ෂණික ගැටලු ටිකක් තියෙනවා ඒක මේවා කරගන්න
හෙට සහ අනිද්දා දිනවලදී ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඍජුවම ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව පවතින බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකෝගේ මහතා පවසනවා. හෙට සහ අනිද්දා දිනවලදී ඉන්දියන් ඔයිල් සමාගමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට ඍජුවම තෙල් මිලදී ගැනීමට හැකි බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. IOC එකිනුත් ඍජුවම විදුලි බල මණ්ඩලයට තෙල් ගන්න ලෑස්ති කරලා තියෙනවා. සමුදා ගහරුවා දෙනකොට IOC තෙලුත් අපිට ගන්න පුළුවන් වෙයි. විදුලිය විසන්ධිකරණයකින් තොරව පවත්වාගෙන යන තමයි අපි කටයුතු කරන්නේ. ඒක තමයි ජනාධිපතිතුමා අපිට කියලා තියෙන්නේ. විදුලි බල මණ්ඩලය ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ. තෙල් සංස්ථාවත් ඒ අනුව කටයුතු කරනවා. ඊට අමතරව තෙල් සංස්ථාව අපිට අවසර දීලා තියෙනවා. ඍජුවම තෙල් ගේනවා නම් ඒ ගේනවා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. විදුලිය සැපීම පිළිබඳව පවතින අර්බුදය තවදුරටත් උග්‍ර වූ හොත් ඊට පිළියමක් ලෙස විදුලිය මිලදී ගැනීම සඳහා පෞද්ගලික බලාගාරවලින් ඇස්තමේන්තු කැඳවා ඇති බව විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා මේ වනතෙක් කිසිදු ඉල්ලීමක් සිදු කර නැති බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ. මේ අතර උසස් පෙළ විභාගයේ පවත්වන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස අදාළ අංශවලට දැනුම් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. දැනට උසස් පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. මගේ ඉල්ලීම විදුලි කප්පාදුවක් විභාග වෙලාවේ සිදු නොකරන ලෙසයි. මේ අතර විදුලිය කප්පාදුවකින් තොරව සපේන බවට වෙන සහතිකය මේ මොහොතේ ලබා දීමට අපොහොසත් වී ඇත්තේ බලාගාර සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් සැපීමට නොහැකි වීම මත බවයි ආනන්ද පාලිත මහතා පවසන්නේ. තා පැහැදිලිව තියෙන බිඳ වැටීම. ඇමතිවරයා මම නෙමෙයිනේ බලශක්ති ඇමති මීය කිව්වානේ කැපෙනවා කියලා බල එතුමා කියන තාප විදුලිය මදුලි. එතුමා කොහොමද මදි කියන්නේ? තමන්ගේ විෂය දන්නේ නැහැ ගබඩා කරගන්න පුළුවන් ඉන්ධන ප්‍රමාණය. දැන් ඉන්ධන තියෙන දින 6ට ඇමති කියනවා. විදුලි බල මණ්ඩලය ජලාශ ඉදනවා කියලා ඇමතිතුමා ජනවාරි ඉල්ල මාර්තු ප්‍රේණකන් දන්නවනම් බලශක්ති ඕනේ කියලා දන්නවනම් ආරක්ෂිත තොග ගේන්න ඕනේ. අර්බුදේ උග්‍රයි බරපතල් උග්‍ර වෙලා තියෙන ලෝක අර්බුදේ නෙමේ ලංකාවේ ඇමතිවරු තමන්ගේ භූමිකාව විට්ටු කරන්නේ නැතුව විදේශ රටවල ගැත්ත වෙලා කොමිස් නියෝජිත වෙලා රට පාවා දීම යටි සූත්‍ර න්‍යාය ක්‍රියාත්මක කිරීමයි මේකට බලපාලා තියෙන්නේ. තවත් බලශක්ති ඇමතිව තියා ගන්නවනම් ආණ්ඩුවට ඉතින් බල්ලගෙනුයි කොක්කගෙනුයි වචනහ තමයි ඉන්න වෙන්නේ. ඉහළගිය සහල් මිල පාලනයට සහල් ආනයනය කළා. මේ තත්ත්වය తాවකාලික පැලැස්තරයක්. හැමදාම සහල් ආනයනය කරන්න බෑ. රටේ ඩොලර් ප්‍රශ්නෙත් එක්ක මේ පොහොර ඇත්ත කතාව. දැන් අපේ රටේ මහ කන්නේ වියසුණු නෙලීම ආරම්භ වෙලා මේ වකවානුව තුල සහල් ආනයනය කරන්නත් රජය කටයුතු කරලා තියෙනවා. මෙලෙස ආනයනය කරපු සහල් දැන් සතොසේ අලවියට නිකුත් කළා. පන්දුලැබැත්තුමා වෙනද පොලට ගිහිල්ලා පිටකොටුවේ ඇවිදලා කියනවා රුපියල් 100ට මේ හාල් තියෙන්නේ. මේ විපක්ෂය හාල් මාපියාවත් එක්ක එකතු වෙලා මේ ආණ්ඩුවට ගහන්න තමයි මේ ප්‍රචාරය ගෙනියන්නේ. යන්ද මං වා මේ කඩේට ගෙනහිලා බලමු 100ට හාල් තියෙනවද කියලා. කියලා බලමු. ඔයගොල්ලෝ හාල් කීයද නාඩු විකුණන්නේ? ඉන්දියන් නාඩු එකලා 128 වගේ දෙන්නේ. ඉන්දියන් එක නේද? අපේ එක? මේක 65ක් වෙන 165යි. 165යි 70යි නේ. රුපියල් 100ට මාරි හාල් තියනවද? 100ක් දැන්ට නැහැ මොකුත්. 100ට තොග නැහැ 105ට තියෙන්න එපා මේ කඩේ සිල්ලර. තාතා මොනවද කියන්නේ දැන්? දැන් අස්වැන්න කපන කාලේට රටින් හාල් ගෙන ආවහම ගොවියට මොකද වෙන්නේ? ඩඩ්ලි සිරිසේනත් එක්ක හැපිච්ච මම හර්ෂාඩි සිල්ලා මාෆියාකට බය නැහැ. සහල් ගෙන්වීමේදී අතයට ගනුදෙනු වගේම විවිධ මාෆියා ක්‍රියාත්මක බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසන්නේ. අපරිමාණ මෝල් හිමියෝ කරන දේ තමයි ගොවියගේ ගුවන් කපන කාලේට බීමා කට් එක අත්වස්සනවා, පිළිටික තුප්පු දෙකට ගන්නවා, ගොවියගේ බී වෙරනකොට ආයි බීමා කට් එක උස්සනවා, ඒකට ගැලපෙන විදිහට හාල් මාකට් එකක් උස්සනවා, හාල් මාකට් එක උස්සලා හාල් හිගයක් හදනවා, හාල් ගිනි ගණන් දානවා. ගිනි ගණන් දැම්මට පස්සේ හාල් හිගයක් ඇති කරලා පස්සේ මැතිමතුරු මීට අදාළ නිලධාරීන් ඒගොල්ලෝ මොකද කරන්නේ? පාරිභෝගිකය ආරක්ෂා කරගන්න කියන ලේබල් එක යටතේ හාල් පිටකින් දෙනවා. පිටරමින් ගියනකොට මේගොල්ලෝ හොද්ද පොර කරගන්නවා. මේ කුටිකේ පිටකහ ගන්න එක කරන්නේ. කෘෂි කර්මාන්තයට දිය යුතු උපරිම දායකත්වයේ ඉදිරි යලකන්නේදී ලබා දෙන අතර ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරා. විශේෂයෙන්ම යලකන්නේ සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන
පුද්ගලයන් ආයතනය මේ වෙන විටත් හඳුනාගෙන තියෙනවා අපි අපේ රටක් වශයෙන් කෙසේ හෝ කෘෂි කර්මාන්තයේ වැඩි දියුණු කර ගැනීම සඳහා කළ යුතු උපරිම දායකත්වයක් යලකන්නේදී ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා සහල් ආනයනය වගේම කෘෂි කර්මාන්තයට අද අත් වෙලා තියෙන ඉරණම ගැන විපක්ෂය විවිධ අදහස් පළ කළා දැන් බල්ලෝ ටික දුවගෙන එනවා කුඹරට තවත් සත්තු වෙනවා දැන් යනවා තෝරාගත්ත වගාබින් වලට ගිහිල්ලා කියනවා ඇට ටික බරයි නේද කියලා කුඹරකට වෙලකට වැහපු නැති ගොඩ වේදා දුන්නා උපදේශේ සර් නවත්තන්න ඔක්කොම රසායනික පොර රසායනික පොර වලින් තමයි වග්ගඩ රෝගේ හැදෙන්නේ ඉතින් සර්ුත් හක් ගාලා කිව්වා වෙනදා රසායනික පොර ගැහුවාන් පස්සේ එන්නේ නැති මැස්සෝ ආරම්භම ඇවිල්ලා ලව් කරනවලු දැන් කුඹරේ අලුත්ම නාටක තරමක් ඇඳගෙන මහින්දානන්ද කුඹරකට ගිහිල්ලා කියනවා කොහොමද අද ගොවිතැනේ කටයුතු කියලා ඉතින් මහින්දානන්ද රඟපානවා ගොවියෝ හාන්ස් ඩොලර් නැතුව ඉන්න වෙලාවක අපේ රටේ නිෂ්පාදනය කරන සහල් ටිකත් අද මේ රට ගේන දඬ පත් වෙලා තියෙනවා ආහාර සුරක්ෂිතභාවයෙන් ඉතාමත් භයානක තැනකට අප රට ගෙනල්ලා තියෙනවා මේ රජයේ ජනතාව ෆේල් කරලා තියෙනවා පෙර මාසවලට සාපේක්ෂව එළවලු මිල පහළ ගිහිල්ලා ආදායම අහිමි වීම වගේම පොහොර ගැටලුවත් එක්ක එළවලු ගොවීන් කබලෙන් ලිපට වැටිලා ගොවීන්ට එළවලු නිෂ්පාදනය කරන්න දැඩි වියදමක් දරන්න සිද්ධ වෙලා තියෙනවා පොහොර මිටියක් රුපියල් 9500ට තමයි ගන්න වෙලා තියෙන්නේ යූරියා මිටියක් රුපියල් 22500ට වාතුව තල්පිටිය බෝධිරාජ මහ විහාරයේ අභිනවෙන් ඉදිකල බෝධිගරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා වාද්ව තල්පිටිය බෝධිරාජ මහ විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුණු බෝධිගරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා තල්පිටිය බෝධිරාජ මහ විහාරයට පැමිණි ජනාධිපතිතුමා කෝට්ටේ ශ්‍රී කල්යාණේ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් සහ අනුනායක අතිපූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබාගෙන තිබෙනවා මෙම අවස්ථාවට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සහ විහාරස්ථාන දායක සභාවේ ඇතුළු පිරිසක් එක්ව සිටියා මේ අතර පොළොන්නරුව ඓතිහාසික සොළොස්ම ස්ථාන භූමියට ඇතුළු වීම සඳහා නව වාහකඩ ඉදිකිරීම පොළොන්නරුව සොළොස්ම ස්ථානාධිපති අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩුරේ උපාලි අනුනා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා මෙම අභිනව වාහකඩ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිවෙන අතර මෙම ඉදිකිරීමේ කටයුතු ලබන වෙසක් පෝයේ අවසන් කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා ජාතික ජන බලවේගයේ අද පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අද පසුරුවේ කලකිරිහෙන පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වුණා සමුළුව පැවැත්වෙමින් තිබෙන අතරතුර පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එම ස්ථානයට පැමිණෙමින් සිටියේදී උත්සව ශාලාවේ ප්‍රධාන දොරටු වසලදී එම මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා ප්‍රහාරය එල්ල කළ බවට සැක කරන පුත්කලින් දෙදෙනෙකු එහිදී පාක්ෂිකයන්ගේ මැදිහත් වීමෙන් අල්ලාගෙන තිබුණා කවුද කිව්වේ? වීරසිංහ කිව්වේ. ආ වීරසිංහ දේශපාලන සම්බන්ධ දෙයෙන් කාටද? හැම වෙලෙත් උන් යාරු. කීයද දුන්නද? 5000. 5000. विपक्ष नायक साजिद प्रेमदास महता पावसनवा एकाकिराव प्रदेश पवती जन हमुवकट एक සෞභාග්‍ය දැක්ම රට බඩගින්නේ තියෙන රට අනාථ කරන රටේ දුප්පත්කම වර්ධනය කරන රට විනාශ කරන දැක්ම බවට පරිවර්තනය වෙයි අපිට ඇහෙනවා ආණ්ඩුව පියවර ගන්නට යනවලු වෘත්තීය සමිති ව්‍යාපාර මර්ධනය කරන වැඩ වර්ජන කරන අවස්ථා ඒ වගේම උද්ඝෝෂණ සහ මුලින්ම නතර කරන දැන් ගේන්න හදනවා නීතිය මේ හොරකමට මේ මර්ධනයට මේ රටේ සම්පත් විකුණා දැමීම මේ ආණ්ඩුව කටයුතු කරනකොට ඒවට විරුද්ධ වෙන්න වෘත්තීය සමිති වලට තහනම් වර්තමාන පාලකයෝ දැනගන්නට ඕන මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා ඒ මූලික අයිතිවාසිකම වෙනස් කරන්නට නම් පාර්ලිමේන්තුවේ 3/2 ජනමත විචාරණේ අනුමැතියයි අවශ්‍යයි මේ වැඩ කරන මිනිස්සයා තලලා පෙරලා පොඩි කරලා එයාගේ අයිතිය උදුරා ගන්න මේ ගමනට සමගි ජන බලවේගයේ විරුද්ධ වෙනව පමණක් නොවේයි දසලක්ෂ ගණනින් අපි කම්කරු අයිතිය සුරක්ෂා කරන්නට සාමකාමීව මහ පාරට වහිනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා
පොල් තෙල් හොරකම් කරේ සීනි වලින් හොරකම් කරේ අසුචි නැව් ගිනෑවේ ඒ වලට ඩොලර් 169ක් ගෙවන්න සිද්ධ වුණේ කාගේවත් වැරද්දක් නිසාද හාල් වලට චීනට සල්ලි ගෙවන්නත් ඕන අපේ මිනිස්සු පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා විපක්ෂය තුල ඉන්නේ කාඩ්බෝඩ් වීරයෝ කියලා දැනට මතු පිටින් පේන්න තියෙන අනුර කුමාර දිසානායකටද එහෙම නැත්නම් පාඩ්ලි චම්ප එක රණවකටද කියලා අපිට අහන්න වෙනවා කලල ගිනුණු මත වරණිදු කොට ගනිද තුමුල බල ඇති ඉජි දෙකු මිස අන්කේවත් මත් වෙච්ච හස්ති රාජයේ මඩේ ගිනුණාම ඌ කොට රඳින්න නම් ඒ තරම් දැවැන්ත බලයක් ඕන දැන් අපිට මේ රට කොට ගන්න නම් එවැනි බලයක් සහිත මහජන ව්‍යාපාරයක් අපි මේ ගොඩනගමින් යන්නේ ජාතික ජන බලවේගයේ හැටියට අන්නේ මහජන ව්‍යාපාර විපක්ෂ නායකයා බලයට පත් වෙන වෙලාවේ ඔවුන්ට හිටිය මන්ත්‍රී ආසන 60කට වැඩි ප්‍රමාණයක් තිබුණා. ඒ මන්ත්‍රීවරු 60නෝ 13 දෙනෙක් ආණ්ඩුවත් සමග සම්බන්ධ වෙලා ඒ පක්ෂයේ අයිතිකාරිය වෙන ඩයන ගමගේ යට දාණ්ඩුව කරන පාර්ශව බවට පත් වෙලා තියෙන නිසා ඔවුන්ට පටන් ගන්න වෙන්නේ පළමුවෙන්ම ඔවුන්ගෙන් ගිරිහිලා ගිල හිට පිරිස් එකතු කර ගැනීම. ආයි හොයලා බලන්න දෙයක් නැහැ මේ එන්නේ පැය 24න් පැය 18ක් වැඩ කරන සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් දක්ෂ හැකියාව තියෙන කරුණාවන විශ්වාසනීය කණ්ඩායමක් එන්නේ මොකද කතාවක් තියෙනවානේ හැමදාම නියම 1000යි වලාවේ කියලා එක එක විදිහට සම්මන්ත්‍රණ කරනවා රැස්වීම් තියෙනවා පංගුවා ජනාධිපතිවරයන් ද ඇඳුම් මහනවා එකේකාගේ පැණි බීලා ඥානකගේ ලනු කාලා ලනු විතරක් නෙවෙයි කඹත් කාලා මේ රට විනාශයට පත් කරේ මේ පාලකයෝ නේද කොරෝනා රෝගියෙක් හම්බුණ චීනෙන් එයාට උම්ම දීලා මෝඩම වැඩ තමයි කරන්නේ ඔළුව හොඳින් තියෙන්න එපා අනිත් අවයව ක්‍රියාත්මක වෙන්න එතකොට සමගි ජන බලවේගයේ ඔළුව කියන්නේ කවුද කියලා මම නමෙන් කියන්න ඕනේ නැහනේ එතකොට සමගි ජන බලවේගයේ ඔළුව විකෘති වෙලා තියෙන්නේ මේ වෙලාවේ ජනතාව උදේට පෝලිමේ දවල්ට හාමතේ රැට කලුවරේ දැන් අපි බලාගෙන ඉන්නවා ඊළඟ අවුරුදු 3 විශාල මහනුවර තුම්බිය වගේ තත්ත්වයක් දැන් මේ තියෙන. එක පැත්තකින් රෝග බිය ඇවිල්ලා තියෙනවා, තව පැත්තකින් දුර්භික්ෂ බිය ඇවිල්ලා තියෙනවා, තව පැත්තකින් අමනුෂ්‍ය බිය ඇවිල්ලා තියෙනවා. ජනතාව පෙළන තුම්බියට එරෙහිව අලුත් සූත්‍රයක් දේශනා කළ යුතුව තියෙනවා. මේ අර්බුදයෙන් ගොඩ එන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. ඒසම මේ කාලෙන් ඉවත් වෙලා කොර ගන්න පුළුවන් මිනිහෙකුට කරන්න දෙන්න මහත්වෝ මේ වගේ පව් දෙන්න එපා. අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුද්දේ වෙනකොට අපිට විශ්වවිද්‍යාලයට ගමන් කරන්න බලාපොරොත්තු වෙන කාල පරිච්ඡේදය අපේ දරුවන්ට අවුරුද්දකට කලින් විශ්වවිද්‍යාලයෙන් පිවිසෙන්න පුළුවන් අවස්ථාව කාල සටහනට සකස් කරන්න කොට බලශක්තිය මුතුමයි කාර්යභාරය ලංකාවේ ජනතාවට අවශ්‍ය බලශක්ති වැඩි දියුණු කිරීම වෙනින් කතා කිරීම. ඉතින් බල්ලගේ වැඩේ බූරුවා කරනවා වගේ බලශක්ති අමතිවරයා විදුලි බල අමතිවරයාගේ කාර්ය පිළිබඳ කතා බහ කිරීම නම් ඒ තරම් සුබදායක දෙයක් නෙවෙයි. විශාල පිරිසකගේ අතේ මුදල් නැති වෙද්දී තවත් පිරිසකට අතමිට සරු වෙන්නේ කොහොමද? ඊට සාධක සපයන ජාත්‍යන්තර වාර්තාවක් පසුගියදා නිකුත් වුණා. අද වෙනකොට රටක් විදිහට අපි බරපතල අර්බුද ගණනාවකට මැදි වෙලා. ඉන් ප්‍රධාන තැනක් ගන්නවා ආර්ථික ගැටලුව. බහණ්ඩ මිල වගේම සේවා මිල දැරිය නොහැකි ලෙස ඉහළ යද්දී උද්දමනයත් අතිශය ඉහළ අගයකයි පවතින්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ ඇතැම් පාලකීන් සහ ප්‍රභූන් බලය ඇති අය ඉතාම ධනවත් ඔවුන් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. එහෙම යෙහෙන් වැජබෙන පුද්ගලයන් අතරින් බොහොමයක් දූෂණ වංචාවලට සම්බන්ධ බවට චෝදනා එල්ලවනවා නිරන්තරයෙන්. දූෂණය කොමිස් ගැසීම වංචාවන් පිළිබඳව ඉහළ නමක් දරන ශ්‍රී ලංකාව පසුගිය කාලයේදී එය සමනය කරගෙන තිබුණා, යටපත් කරන් තිබුණා. නමුත් යලිත් ජාත්‍යන්තර දූෂණ දර්ශකයන්හි ශ්‍රී ලංකාව ඉදිරියට එමින් පවතිනවා. Transparency International 2021 දූෂණ සංචරණ දර්ශකයේ අපි රටවල් 180ක් අතරින් 102 වෙනි ස්ථානයට පත් වෙලා අපිට ලැබිලා තියෙන ලකුණු සංඛ්‍යාව 37ක්. මේ දර්ශකයේ සියය දක්වා ඉහළට ලකුණු ලබන රටවල් තමයි දූෂණය අඩුම රටවල් වන්නේ. එහි අවම ලකුණු ලබා ගන්නා රටවල් තමයි අන්ත දූෂිත රටවල් බවට නම් කෙරෙන්නේ. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ 2020 වසරේදී අපි මේ දර්ශකයේ 94 වන ස්ථානයේ පසු වුණේ. 2021 වන විට අපි 102 වෙනි තැනට ඇවිල්ලා. ඒ කියන්නේ අපේ දූෂණය ඉතාම වේගෙන් ඉහළ ගිහිල්ලා. 2020 දී අපිට පිටුපසින් ඉඳලා දූෂණය වැඩි වුණු රටවල් ලෙස වාර්තා වුණු ඉන්දියාව, බුහතානය, මාලදිවයින 2021, ඒ කියන්නේ පහුගිය වසරේදී අපිව පහු කරගෙන ගිහිල්ලා දූෂණය අවම රටවල් බවට පත් වෙලා ඉදිරියට ඇවිල්ලා. කිරිපිටි ටික නැතුව, ගෑස් නැතුව, පොහොර නැතුව, ඩොලර් නැතුව අපි මේ විදිහට දුක් විඳිද්දී දූෂණය අතින් අපේ රට ඉහළට ඇවිල්ලා කියන්නේ මොන තරම්නම් ඛේදවාචකයක්ද? අපේ රට ශ්‍රී ලංකාව දූෂණයෙන් අඩු
ඉහළම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබෙන්නේ මෑත කාලය තුල 2012 වසරේදී ඒ ලකුණු 40ක් මෑත කාලිනව අපි අඩුම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරගෙන තිබෙන්නේ 2016 දී අපිට ලැබුණු ලකුණු සංඛ්‍යාව 36ක් අල්ලස රාජ්‍ය මුදල් අවභාවිතය දූෂණ ක්‍රියා සඳහා නීතිය ක්‍රියාත්මක නොවීම දූෂණ හෙලිකරන මාධ්‍ය ඇතුළු කණ්ඩායම්වල ආරක්ෂාව අවම වීම ආදී කරුණු පදනම් කරගෙනයි ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මේ දර්ශකයන් නිර්මාණය කරන්නේ මේ දර්ශකයට අනුව දූෂණ අඩුම හොඳම රටවල් ත්‍රිත්වය වන්නේ ඩෙන්මාර්කය ෆින්ලන්තය සහ නව සීලන්තය පිළිවෙලින් නෝර්වේ සහ සිංගප්පූරුව දූෂණය අවම රටවල් බවට පත් වී තිබෙනවා දූෂිතම රාජ්‍ය ලෙස 180 වෙනි ස්ථානයට මේ දර්ශකයේ පැමිණ තිබෙන්නේ දකුණු සුඩානය ඊට අමතරව පිළිවෙලින් සිරියාව සෝමාලියාව වෙනෙසුවලාව ජර්මනිය උතුරු කොරියාව ඇෆ්ගනිස්තානය දර්ශකයේ දූෂිතම රටවල් 7 අතරට පැමිණ තිබෙනවා දැන් රට වටා පුවත් කිහිපයක් කැටේ අස්ති දිරායාමේ දරුණු පිළිකා රෝගයකින් පෙළෙන සිසුවෙකුගේ රෝගී තත්ත්වය සුවකර ගැනීම සඳහා උපකාර කිරීමට අග්‍රමාත්‍ය ආරයා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත්ව තිබෙනවා විදේශමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා සහ තුර්කි ජනරජයේ විදේශමාත්‍ය මෙවුලුට් චෞෂෝලු මහතා අතර හමුවක් පසුගියදා විදේශ අමාත්‍යාංශයේදී පැවැත්ුණා. එහිදී දෙරට අතර පවත්න දේශපාලනික ආර්ථික සහ සංස්කෘතික සම්බන්දතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. කැබිති කොල්ලෑව ඇලපත්වැව ප්‍රදේශයේදී උඳුහේනක හක්කපටස් ආහාරයට ගැනීම නිසා ජීවිතක්ෂයට පත් වූ වනාලියෙකුගේ මලසිරුරක් මැදවච්චය වනජීවි කාර්යාලය නිලධාරීන් සොයාගෙන තිබෙනවා. මෙම වනාලියා තුවාල ලබා දින ගණනාවක් නිරාහාරව සිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වනජීවි නිලධාරීන් සඳහන් කළේ. ගාල්ල යක්කමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් මීගහවිල තෙල්ලබුර මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා. නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම කටයුතු නිසි ප්‍රමිතියකින් සිදු නොකරන බවයි. මීට නිසි විසඳුම් ඉල්ලමින් ගම්වාසීන් අද විරෝධතාවක නිරත වුණා. ඇල්ල පොලිස් වසමේ ගෝවුසවත්ත ප්‍රදේශයේදී නීති විරෝධීව කෙරළ ගංජා හෙරොයින් සහ අයිස් මත් ද්‍රව්‍ය සන්තකේතබා සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ප්‍රවෘත්ති අවසන් සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.